යුද්ධයේ අවසන් වෙච්ච අවසාන සති දෙක පිළිබඳව. අවසාන සති දෙක පිළිබඳව සීලු දෙනාට වඩා කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. යුද්ධයේ අවසන් වෙච්ච අවසාන සති දෙකේ හිටපු ජනාධිපතිතුමා ලංකාවේ නැහැ, හිටපු අගමැතිතුමා නැහැ, හමුදාපතිවරයා නැහැ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නැහැ අවසාන සති දෙකේ. මේ ගැන හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටෙන් ගියයි කියලත් හුඟක් අය දන්නේ නැහැ. නමුත් මම දන්නවා ඇයි ගියේ කියලා. අවසාන සති දෙකේ ලැබුණු වාර්තා තමයි අවසන් සටන පසුබහින්නේ එල්ටීටීය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොයි හරි කැලෑපැත්තක ඉඳලා ඇවිල්ලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දාලා කියලා රජයට තොරතුරු ලැබුණේ. ඒ නිසා තමයි ඔක්කොම ගිය රටින්. ඒක තමයි ඇත්ත කතාව. එහෙම අපි යුද්ධ කරන කාලේ අපි පරිපාලනය ගැන වෙනත් වගකීම් හමුදා ශක්තිමත් කිරීම හුඟාවක් දේවල් සිද්ධ වෙනවා. යුද්ධය පටන් ගත්තා ඉඳලා කොකා මිරිකි මිරිකි ඉන්නේ නැහැ. යුද්ධ තියෙන කාලේ අවසානයේ කිට්ටු වෙනකොට මම දන්නවා හිටපු ජනාධිපතිතුමා යම් කිසි කටයුතු වලට පිටරට ගිහිල්ලා ඇවිල්ලා ආවා 16 වෙනිදාට කොහෙද ලංකාවට. මට චීනෙට යන්න වුණා. නමුත් යුද්ධය කියන එක මේ අන්තිම සුවාන දෙකේ සිද්ධ වුණ දෙයක් නෙමෙයි. අන්තිම සුවාන දෙකේ ඇත්තටම යුද්ධයේ තිබුණේ කෝප්‍රලලට සාජනලට කරන්න වැඩක් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඉංග කෝප්‍රලල සාජනල හැටියට හිතන මිනිස්සු හිතනවා ඇති අන්තිම සුමාන දෙකේ තමයි ශිල්ප දක්වන්න පුළුවන් කියලා. ඉතින් වැඩවලන මිනිස්සු තෝරන විදියට සුමාන දෙකේදී වැඩ බැලුවට අවුරුදු දෙකයි මාස 9ක් උනේ යුද්ධය ගැන තේරුම් ගන්නවත් පුළුවන්. යුද්ධයේ අමුතු දේවල් කරලා මේ ජයග්‍රහණයට යොමු කරන්න පුළුවන්ද? එහෙම හැංගින જાතිය හමුදාක් අපිට තිබුණෙත් නැහැ, හමුදාපතිවරු හිටියෙත් නැහැ. මොනවා වුණත් ඒ ජනාධිපති ආරක්ෂක ලේකම් උත් එහෙම හැංගුණ නැහැ.